ඔන්න ඉතින් මේ විදිහට ඔයාලට සරලවම ඔයාගේ ෆෝන් එකේ වාට අමතක වුණ පැටර්න් එක අරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි බොහොම කෙටි කාලෙකින් තප්පර කීපයකින් ඔයාට ඔයාගේ Android ෆෝන් එකේ අමතක වෙලා ගියපු පැටර්න් ලොක් එක අරගන්න පුළුවන්. අයිබෝන් යාළුවනි මම දිලිප් රංජන් ඩී මීඩියා ටෙක් YouTube channel එක. ඔන්න අද මම ගෙනාවා Samsung මොබයිල් ෆෝන් එකක එහෙම නැත්නම් Android Samsung වගේ ෆෝන් එකක අවාට අමතක කළා ගියපු පැටර්න් ලොක් එක අරගන්න විදිය. මම මීට කලින් ගෙනාවා මේ වගේම ෆෝන් එකක පින් ලොක් එක අමතක වුණා නම් ඒක අරන විදිය. ඉතින් අද මම ගෙනාවේ ඔයාලට පැටර්න් ලොක් එක අරගන්න විදිය කොහොමද කියලා. ඉතින් ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ දේ. ඔයාගේ ෆෝන් එකේ පැටර්න් ලොක් එක අමතක වුණා නම් මුලින්ම පැටර්න් ලොක් එක ඔයාට පැටර්න් ලොක් එක තියෙන තැන යටින් ඔයාලට බලා ගන්න පුළුවන් එමර්ජන්සි කෝල් කියලා තැනක් තියෙනවා. අන්න එතන ටච් කරගත්තාම මෙන්න මේ විදිහට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ආවට පස්සේ ඉතින් ඔයාගේ පැටර්න් ලොක් එක තමයි මෙන්න මේ යටින් තියෙන එමර්ජන්සි කෝල් කියන එක. එතන ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඔයාලා ටච් කරගන්න ටයිප් කරගන්න මෙන්න මේ විදියට ස්ටාර් හෑෂ් 4636 හෑෂ් ස්ටාර් හෑෂ් ස්ටාර්. ඊට පස්සේ ඔයාලගේ එක සිම් එකකින් මේක ඩයල් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට වැටෙනවා. ඊට පස්සේ ඔයා ආපහු ස්ටාර් හෑෂ් 4636 හෑෂ් ස්ටාර් හෑෂ් ස්ටාර් ටයිප් කරලා අනිත් සිම් එකත් මෙහෙම ඩයල් කරලා ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක පැටර්න් එකට ආපහු යන්න. ඊට පස්සේ ඔයාගේ පැටර්න් එක මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාගේ පැටර්න් එක ඔයාලට අමතක කරලා තියෙන නිසා ඔයා කීප වතාවක් වැරදි පැටර්න් ඇතුල් කරන්න. ඒ කියන්නේ පැටර්න් වර්ග කීපයක් ඇතුල් කරන්න. මෙහෙම 3-4 ගමනක් ඔයාගේ පැටර්න් එකක් ඇතුල් කරනකොට ඔයාලට තප්පර ටික කාලයක් ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව එනකම්ම ඔයා දිගටම පැටර්න් ඇතුල් කරන්න. ඊට පස්සේ ඔයා මෙහෙම තප්පර 30ක් ඉන්න කිව්වහම අන්න ඒ විදිහට තප්පර 30ක් යනකම් රැඳිලා ඉන්න. ඊට පස්සේ වෙන දේ බලා ගන්නවා. ඊට පස්සේ ලේසියෙන්ම ඔයාගේ Android ෆෝන් එකේ පැටර්න් ලොක් එක අයින් කරගන්නදී කිසිම හානියක් වෙන්නේ නැතුව ඔයාගේ ඩේටා වලට කිසිම හානියක් වෙන්නේ නැතුව පැටර්න් ලොක් එක අරගන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. අන්න දැන් අපේ තප්පර ගාන අවසන් වුණා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන යුනිවර්සල් පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ Samsung හඳුන්වලා දීපු මේ ෆෝන් වර්ගය අනුව හෝ Android යුනිවර්සල් මෙන්න මේ පැටර්න් එක හඳුනලා මතක තියාගන්න. මේ පැටර්න් එක එකපාරක් මෙහෙම ඇතුල් කරන්න. ඇතුල් කරලා පස්සේ එතනින් කියනවා පැටර්න් එක වැරදි කියලා. ඊට පස්සේ තව පාරක් මේ විදිහට පැටර්න් එක ඇතුල් කරගන්න. හොඳට මතක තියාගන්න පැටර්න් එක ඇතුල් කරනද ඔන්න ඔය විදිහට පැටර්න් එක ඇතුල් කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට ආපහු අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ power button එක press කරන් ඉන්න ටිකක් වෙලා. ඊට පස්සේ restart කියලා එනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක restart දෙන්න. ඔන්න ඔය විදිහට ඔයාගේ ෆෝන් එක නැවතත් මුලින් ඉඳන් ඔන් වෙනවා. ඒ කියන්නේ restart වෙනවා. ඉතින් මෙහෙම restart වුණාට පස්සේ බලා ගන්න පුළුවන් කරන්න මොකද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම D Media Tech YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මම ගේන මේ වගේ අලුත්ම වීඩියෝ ඔයාගේ ළඟම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහසත් පාලින් comment කරගෙනම යන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. ඉතින් මේ විදිහට අපි බලමු ෆෝන් එක restart වෙනවා. ඔයාගේ ෆෝන් එකත් මෙහෙම restart මෙහෙම අවස්ථාවකට මුහුණ දුන්නොත් මෙහෙම restart වෙනවා. restart වෙලා මෙන්න මේ වගේ තැනකට ආපහු වෙනවා. ඊට පස්සේ ඔයා බලන්න නැත්නම් තව පැටර්න් එක ඇතුල් ගන්න ඕන. අන්න ඒ වෙලාවට ඔයා අර මුලින්ම ඇතුළත් කරපු අවසන් වරකට ඇතුළත් කරපු යුනිවර්සල් පැටර්න් එක දෙපාරක් ඇතුළත් කරපු යුනිවර්සල් පැටර්න් එක නැවත වරක් ඇතුල් කරපුවාම ඔයාගේ ෆෝන් එක මෙන්න මේ විදිහට අන්ලොක් වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඔයාගේ පැටර්න් එක සම්පූර්ණ වෙනස් වෙලා අර යුනිවර්සල් පැටර්න් එක තමයි ඔයාගේ මොබයිල් එකේ ක්‍රියාකාරීත්වය දෙන්නේ. ඉතින් නැවතත් කියනවා වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන හැමෝම රැඳී ඉන්න හැමෝටම සුබ දවසක්. ස්තුතියි.